දැන් බලන්න components දක්වන box එකේ අපි add කරගත්තු components මේ විදිහට display වෙනවා. Components වලට පහලින් files යටතේ අපි මේ app එකට add කරගෙන තියෙන images මේ විදිහට display වෙනවා. ඔයාලට පේනවා ඇති අපි components වල background pictures සඳහා add කරගත්තු images වලට අමතරව image 1.png, image 2.png, image 3.png විදිහට තවත් images තුනක් මම upload කරගෙන තියෙනවා. තව පොඩි වැඩක් තියෙනවා කරන්න. දැන් අපි මේ සම්පූර්ණ game එකම එක screen එකක් තුල තමයි design කරගන්න තියෙන්නේ. ඒත් හැම අවස්ථාවෙදිම මේ components හැම එකක්ම visible වෙන්න අවශ්‍ය නැහැ. Game එක ආරම්භයේදී row 1 flip, row 2 flip සහ row 3 flip හා ඒ තුල තියෙන components visible වෙන්න අවශ්‍ය නැති නිසා අපි මේ row 3 hide කරගමු. මුලින්ම row 1 flip select කරලා properties වලින් visible false කරමු. මේ විදිහටම row 2 flip සඳහාත් visible false කරමු. නැවත row 3 flip සඳහාත් visible false කරමු. හරි. අපි දැන් memory game එක සම්පූර්ණයෙන්ම design කරගෙන අවසන්. මෙතන තියෙන live test button එක click කරලා බලමු. මේ screen එක display වෙන්නේ කොහොමද කියලා. මම නැවත close button එක click කරනවා.